සිය බස සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන කියවීමෙන් මිනිසා පිරිපුන්වී ජීවිතය යනු ජීවත්වීමෙන්ම උගත යුත්තකි. එහෙත් පොත්පත් කියවීම තුළින් අපට ජීවිතයෙන් පෙරතක් උගත හැකිවේ. එවන් පොත්පත් මෙන්ම ඒවා ලියන ලේඛක ලේඛිකාවන් හඳුන්වා දෙන්නටත් කරන සියහඬ අපේ වෑයම පුතන්ගෙන මතක් වේ. ගුවන සරණ ඔබේ හඬ සිය හඬ පොතක් ගැන වතක් අපේ ආදරණීයම වැඩසටහනට අද ඇවිත් ඉන්නවා තවත් දක්ෂ නවක ලේඛිකාවක්. අපි ඔබට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සිය හඬ. ඔබේ හඬින්ම ඔබ ගැන විස්තර කියන්න බලන්න අපේ දයාබර ශ්‍රාවකයන්ට. මම රුවන්තිකා මල්ශානි රාජපක්ෂ. මට එක පුතෙක් ඉන්නවා. මම දැනට රැකියාවක් කරන්නේ නැහැ. නමුත් මම මීට කලින් පෞද්ගලික ආයතනයක සහකාර ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරලා තියෙනවා. මම දැන් දිගන්ත ප්‍රකාශකය කියලා ප්‍රකාශන ආයතනයක් පටන් අරගෙන මේ දවස්වල ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. රුවන්තිකා, මේ ඔබේ කුළුඳුල් ග්‍රන්ථයේද එහෙම නැත්නම් මේ ඔබ ප්‍රකාශනයට පත් කරපු කීවෙනි පොතද? ගොදුරු කරන්නා නවකතාව මම මුද්‍රිත මාධ්‍යයෙන් මගේ පාඨකයාට දුන්න කුළුදුල් නවකතා පොතක්. නමුත් මම කලින් කිව්වා වගේ මම ලියපු නවකතා වලින් 11 වෙනි කතාව තමයි ගොදුරු කරන්න කියන්නේ. මේ පොත ලියන්න ඔබ කොළඹපු හේතුවක් හිම තියෙනවද? මට මේ පොත ලියන්න පෙළඹුවේ මගේ පාඨකයන් දෙදෙනෙක් නිෂු පෙරේරා සහ ප්‍රදීප් කියලා පාඨකයෝ දෙන්නේ. නිෂු වැම්පය හොරර් කතාවක් ඉල්ලද්දි ප්‍රදීප් රහස් පරීක්ෂක කතාවක් ඉල්ලුවා. ඉතින් මට එක සැරේ කතා දෙකක් ලියන්න අමාරුයි. ඒ නිසා මම දෙකම එකට එකතු කරලා ලියන්න උත්සාහයක් ගත්තා. ඒ විදිහට තමයි මට ගොදුරු කරන්න වී කරන්න පුළුවන් වුණේ. සතුටින් කියන්න මට පුළුවන් ඒ දෙන්නා නිසා දුන්න උත්තේජනය නිසා තමයි ගොදුරු කරන්නා වැම්පය රහස් පරීක්ෂක ෆැන්ටසි ආදර කතාවක් ලෙස මට ලී කරන්න පුළුවන් වුණේ. ලොවට ගොරෙන් ස
සැදුළුවයි අපේ ආදරේ පොත කතෘ ප්‍රකාශනයක්ද එහෙම නැත්නම් වෙනත් ප්‍රකාශන සමාගමක ප්‍රකාශනයක්ද ගොදුරු කරන්නා පොත කතෘ ප්‍රකාශනයක් රුවන්තිකා ඔබේ පොතේ මේ ලස්සන කවර නිර්මාණයක් කාගේද පොතේ කවර නිර්මාණය කළා දුන්නේ ශක්‍රාංජනක නාන්දුම් කියන මල්ලි මම උටත් මෙමෙලේ ස්තුති කරනවා එතකොට පොතේ පරිගණක අක්ෂර සංයෝජනය කළේ කවුද පොතේ ටයිප් සිටින් සකස් කර පොත සකස් කරලා දෙන්නේ ප්‍රූෆ් බලලා චන්දික මන්ත්‍රණවල විතරයි ඔබට මම හිලික් ස්තුති කරනවා අපි ඔබේ පොතේ අන්තර්ගතය ගැන කෙටියෙන් අපේ ශ්‍රාවකයන්ට පවසමු නේද යන පොත ශාල කීපයකින් යුත් කතාවක් වැම්පයර් ෆැන්ටසි රහස් පරීක්ෂණ ආදර නවකතාවක් ලෙස ගොදුරු කරන්නා පොත සැලකිය හැකි මේ ශානල කීපෙම කියවන්න කැමති අයට එක පොතක් තුලින් සියලුම රසයන් දීමට මම ගත් උත්සාහයක් තමයි ගොදුරු කරන්නා පොත මේ පොත ඔබේ ආදරණීය පාඨකයන්ට ලබා ගන්න පුළුවන් කොයි ආකාරයකටද කරන්නා පොත ගන්න අවශ්‍ය නම් කාට හරි දිගන්ත ප්‍රකාශකයෝ Facebook පිටුවට inbox message එකක් දාන්න පුළුවන් නැත්නම් R මදුසානේ රාජපක්ෂ කියන Facebook account එකට message එකක් දාන්න නැත්නම් මගේ WhatsApp නම්බරයක මන් දෙන්න ඒකට message එකක් දාන්න 0755957864 අපෝ කියනවා නම් 0755957868164 ඔකට મેસેજ එකක් දාන්න පොත අවශ්‍යයි කියලා ඉතුරු විස්තරමම મેસેજ එකෙන් කියන්න පොත් සීමිත ප්‍රමාණයක් තියෙන්නේ ඉක්මන් කරන අයට පොත ලැබී ගන්න පුළුවන් ලඟම හින්දී
ඔන්න ඔබට අවස්ථාව තිබෙනවා ඔබේ මේ ගමන් මගේදී ඔබට උදව් කරපු අයට ස්තුතිය කියන්න. මුලින්ම මම ස්තුති කරන්න කැමතියි මගේ හස්බන්ඩ් විජිත රාජපක්ෂට. ඔහු තමයි මගේ පොතට මූල්‍ය සැපයුවේ කට්ටු ප්‍රකාශනය කිරීමේදී වැදගත්ම දේ මූල්‍ය. ඔහු නොසිටින්නට මට පොත කරන්න බැරි වෙනවා. ඉතින් මම මුලින්ම ස්තුති කරන්නේ මගේ හස්බන්ඩ්ට. ඊළඟට මගේ පොතේ සෝදපත් බැලපු සහ සකස් කරලා දීපු චන්දික මනුෂාන් මල්ලිට මම ස්තුති කරනවා. ඔහු නොසිටින්නටත් මෙතරම් සාර්ථක මගේ නිර්මාණය දී නොවෙන්න ඉඩ තිබුණා. ඊට පස්සේ පොතේ කවර නිර්මාණය කරලා දුන්න ශක්‍ල අංජන මල්ලිට ස්තුති කරනවා. ඊළඟට මගේ පාඨකයින්ට ඔවුන් නොසිටින්නටත් රජපක්ෂ කියලා ලේඛිකාවක් දී නොවන්න තිබුණා. ඔවුන්ගේ අදහස් මා ලබාගත් දිරිය නිසා තමයි ගොදුරු කරන්න බිය වුණේ. මාගේ පාඨකයන්ටත් ගොඩක් ස්තුතියි. ඉදිරියටත් මා සමග ඉන්න කියලා මම කියනවා. සහ මගේ මුණු පොතෙන් හමු මිතුරියන්ටත් ගොඩක් ස්තුතියි. නම් සියල්ලම කියන්නේ නැහැ. නමුත් කීප දෙනෙක් ඉන්නවා කියන්න වුණා. මා සමග පොත කළ අංජුඩි සිල්වා නංගිටත් ධනංජය කොඩිකාර මල්ලිටත් මට ලබා දුන් සහයෝගයට ගොඩක් ස්තුතියි. ඒ වගේම ටානිකා රොජ්ජුගෝ සහෝදරිය කතාව කියවලා මාව දිලිමත් කළා. ලියද්දි පැත්තකට වෙලා අපිට සහය දුන්නා. ස්තුතියක්. සහ නම් කිව් නොකිව් මා සමග සිටින සියලු දෙනාටම. ඒ වගේම විශේෂයෙන් මාගේ කුලුදුල් කෘතිය මෙදීගත් එමෙන්ම පොත ගැන අදහස් දැක්ව සියලුම දෙනාට නැවත වාරයක් ස්තුති කරනවා. මම මේ වෙලාවේ හැමෝටම ගොඩක් ස්තුතියි. පොත අවශ්‍ය නම් මම පෙර කිව් පරිදි කරන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුති. හොඳයි රුවන්තිකා මදුෂානි රාජපක්ෂ, තව පරපුරේ දක්ෂ ලේඛිකාවක්. අපි ඔබේ සාහිත්‍ය ජීවිතයට වගේම ඔබේ පෞද්ගලික ජීවිතයටත් සියහඬ පවුලේ සුභ පතනවා. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට. සියහඬට හා වැඩසටහන් සම්පාදිකා ජානි වසන්ති මහත්මියට ස්තුතියි. පුතන්ගෙන මතක්. ඉතින් සතියක පුංචි සුඹුවක් අරගෙන අදට අපි ඔබෙන් සමුගෙන යනවා. ලබන සතියෙත් බදාදා හරියටම රාත්‍රී 9ට මුණ ගැහෙන බලාපොරොත්තු වෙමි. සුබ රාත්‍රියක් ආදරණීය සියහඬ අහන අපේ ශ්‍රාවක ඔබ සැමට. සඳ කැළි ඉරැකිලා අඳුරේ එතිලා වනඳුරේ කණිකමනේ සොයා ඉන්න කනඳුර තරුණිවල මගේ එළිය හද ඔබ පමණි. සඳ කැළි ඉරැකිලා අඳුරේ එතිලා වනඳුරේ සොයා එන්න ගලඳුර තරුණිවල මගේ එළියද ඔබ පමණි. සුවේ මේ සර පාරක වෙලිනු පිනේ
ජීවිතයම සතු එකම සුවේ ඉන්සර පහරට පිළිමු පිළි නීලව මා සතු ඈ සතු ඒනෙතු අසල් වාසියෙකු සොයමු දැනි සඳ කැන්නී ඇසිලා අඳුරේ එතිලා කනදුරුවේ සොයා එන්න ගනදුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානක අලි සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයක පවරා සඳ කැන්නේ වැසිලා අඳුරේ එතිලා කනදුරේ තනිකමනේ සොයා එන්න ගනදුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි සඳ කැන්නේ ඇසිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ